මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාලට අරගෙන එන්නේ අපේ ගම්වල හදන සාම්ප්‍රදායික කහබතක්. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට යටතේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මෙතන අපි අද අරගෙන තියෙනවා හොදලා වතුර ඉවත් කරගත්ත බාසුමති හාල් කප් දෙකමාරක්, ඊළඟට සිහින්න කපාගත්ත ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා, කහකුඩු තේ හැන්දක්, කුරුඳුපොතු ස්වල්පයක්, කරමුරැටි ස්වල්පයක්, එනසල්, ගම්මිරිසට තේ හැඳි භාගයක් විතර, වියලි මිදි ස්වල්පයක්, ඒ වගේම බත් එක උයා ගන්න අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි. මුලින්ම භාජනයක් අරගෙන භාජනය ලිපේ තියලා එයට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ එයට සීන්ව කපාගත්ත සුදු ලුණු එකතු කරන්න. ඊළඟට සීන්ව කපාගත්ත ලුණු එකතු කරන්න. ඊළඟට රම්පේ කරපිංචා එකතු කරන්න. ඊළඟට කුරුඳුපොතු, කරාමුනැටි, එනසල් එකතු කරන්න. ඊළඟට ගම්මිරිසට තේ හැඳි භාගයක් විතර දාගන්න. ඊළඟට කහකුඩු තේ හැඳක් එකතු කරන්න. කහකුඩු ටික එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරලා වියලි මිදි එකතු කරන්න. දැන් රස අණුව ලුණු එකතු කරගන්න. අපි ලුණු ටික එකතු කරගත්තට පස්සේ අපි හොදලා වතුර පෙරෙන්න තිබ්බු හාල් ටික එකතු කරගන්න. මේ සඳහා බාසුමති හාල් ගත්තට ඔයාලට කැමති හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් හොඳින් හාල් ටික කලවම් කරමින් මිනිත්තු දෙකක් පමණ අඩු ගින්දරේ තියන්න. ඊළඟට මේ තෙම්පරාදු කරගත්ත හාල් එක රයිස් කුකර් එකට දාන්න. තෙම්පරාදු කරගත්ත හාල් ටික දැම්මට පස්සේ අපි වෙනදට බත් වෙනකොට වතුර දාන ප්‍රමාණයට පොල් කිරි එකතු කරන්න. ඊට පස්සේ බත් එක ඉදෙන්න තියන්න. ඔන්න අපේ කහබත් එක ඉදලා ඉවරයි. පේනවනේ හොඳ ලස්සන පාටට අපේ කහබත් එක හැදිලා තියෙනවා. ඔයාලත් මේ විදිහට කහබත් හදලා කාලම බලන්නකො කොහොමද රස කියලා. ඉතින් මේ කහබත් එක පිළිගන්නකොට බැදපු ලුණු ටික උඩින් නිහන්න. එතකොට කහබත් එකට හොඳ පෙනුමක් එනවා.